ගෝලීය කොවිඩ් වසංගතයේ ශ්‍රී ලංකාව යම් කිසි අවදානම් මට්ටමකට දැන් ඇවිල්ලා තියෙන්නේ. හේතුව තමයි 13,000කට ආසන්නව සම්පූර්ණ කොවිඩ් රෝගීන් ප්‍රමාණය ගණනය වෙනවා. හරියටම කිව්වොත් 12,970ක් ඊයේ රාත්‍රී වන විට. අද දවසේ PCR පරීක්ෂණ සිද්ධ කරනවා රෝගය විසබීජය පතුරවන්න පුළුවන් උදවිය හඳුනා ගැනීම සඳහා. ඒ අතරතුර PCR පරීක්ෂණ ප්‍රමාණය සීමාව ඉක්මවලා කරන්න අපහසුතාව තියෙන නිසා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියන එක හඳුන්වා දීලා තියෙනවා. ඊයේ දවසේ රැපිඩ් ඇන්ටිජන් ගැන කතා කරනකොට පටලැවිල්ලක් වුණා. ඒ තමයි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක කරන්නේ සෙම පටලවලින්ම තමයි. ඒ වගේමයි PCR ටෙස්ට් එක කරන්නේ සෙම පටලවලින්. දැන් gold standard එහෙම නැත්නම් මේ සඳහා සුදුසුම පරීක්ෂණේ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරලා තියෙන්නේ PCR පරීක්ෂණේ. නමුත් දැන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරලා තියෙනවා රෝගීන් හඳුනා ගැනීම සහ සෙම පටල පරීක්ෂාව සඳහා PCR පරීක්ෂාවට අමතරව rapid antigen test කියන එකත් යොදා ගන්න පුළුවන් කියලා. එය තරමක් මිල අඩුයි සහ පැය භාගයකට අඩු කාලයකදී ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්. මෙවන් ආකාරයට දිනපතා රෝගීන් සිය ගණනින් වාර්තා වන විට ලෝකයේ බොහෝ රටවල් ඇන්ටිජන් ටෙස්ට් එක භාවිතා කරන්න පටන් අරගෙන තියෙනවා වැඩිපුර රෝගීන් ප්‍රමාණයක් හඳුනා ගැනීම සඳහා. අපි දන්නවා පහුගිය දවස්වල ඊයේ දවස්වලට ඊයේ මධ්‍යම රාත්‍රිය වෙන විට අපේ රටේ වාර්තා වෙච්ච කොවිඩ් ආසාදනය සහිත වූ මරණ සංඛ්‍යාව 30ක්. මාස 9ක් පුරාමටම අපිට තිබුණේ කොවිඩ් සම්බන්ධ මරණ 13යි. සති 3ක් ඇතුළත කොවිඩ් මරණ 17ක් එකතු වෙලා තියෙනවා. දවස් 21කට ආසන්න කාලයකදී මරණ 17ක් වාර්තා වෙලා තියෙනවා. මෙය සැලකිය යුතු රෝගී සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම. නමුත් තවමත් අපේ රටේ ආසාදනයේ පැතිරීම දහස් ගණනින් දිනකට වෙලා නැහැ. ඒ අවස්ථාව අපි තේරුම් ගන්නට ඕනි. අපි රෝගය බෝ කරගන්න පිරිස සීමා කරගත්තොත් මේ තියෙන දෙවෙනි රැල්ලත් පාලනය කරගන්න පුළුවන්. ඒකට අපේ දැඩි කැපවීමක් ඕනි. ඩෙංගු වැනි රෝගයක් බෝ කිරීම බෝ වෙන එක නවත්තන්නට නම් මදුරුවව තමයි මර්ධනය කරන්න ඕනේ. මිනිස්සුන්ව මර්ධනය කරන්න බෑ. මිනිස්සුන්ව නවත්තන්න බෑ. මදුරුව දෂ්ට කරන එක නවත්තන්න. දැන් කොවිඩ් බෝ කරන්නට නම් මිනිස්සු තව මිනිස්සු කොටසකට තව එක්කෙනෙක්ට බෝ කරන එක නවත්තන්න ඕනේ. මදුරුවට කියලා දෙන්න බැරි වුණාට මිනිස්සුන්ට කියලා දෙන්න පුළුවන් නේ. ඒ නිසා මේක කරගන්න තියෙන එකම ක්‍රමය ඔබත් මාත් දැනුවත් වෙලා අපෙන් කාටවත් දෙන්නේ නැතුව සහ අපි කාගෙන්වත් ගන්න නැතුව ඉන්න එක නම් ඇයි අපි ඒක කරන්නේ නැත්තේ? උපරිම දායකත්වයක් දක්වලා අපිට ඒක කරන්න පුළුවන්. මේක අතාරින්න ඕනේ නැහැ. තවමත් අපි කොවිඩ් මර්ධනය කිරීම අතින් හොඳ තැනක ඉන්නවා.